සපුගස්කන්ද අබේසේකර ආරාමේ අභිනවයෙන් ඉදිකරන ලද බෝධි ප්‍රාකාරය සහ රන්වැට විවෘත කිරීමේ අවස්ථාවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ එක් වුණා. විහාරස්ථානයට පැමිණි ජනාධිපතිවරයා බුද්ධ මන්දිරයට ගොස් ආගමික වතාවත්වල නිරත වීමෙන් අනතුරුව සමරු පලකේ නිරාවරණය කර අභිනවයෙන් ඉදිකළ රන්වැට සහ බෝධි ප්‍රාකාරය විවෘත කළා. අනතුරුව ජනාධිපතිවරයා පූජ්‍ය බානගල උපතිස්ස නායක ස්වාමින් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගත්තා. අපේ දැන් හිතන්න ඕනේ කොහොමද ආර්ථිකය වර්ධනය වෙන්නේ, කොහොමද රැකියා දෙන්නේ මේ තරුණ තරුණියන්. රජයේ රැකියා නැහැ අද කවුරු ආව. අපි මේ ආදායම් පාලනය කරගෙන ඉන්නේ. එහෙනම් දැන් අවුරුදු දෙක තුනක රැකියා ප්‍රශ්න තියෙනවා. කොහොමද ඉදිරියට යන්නේ? කොහොමද අපි ආර්ථිකයක් ඇති කරන්නේ? කොහොමද මේ අයට ජීවන මාර්ග හොයලා දෙන්නේ? මේ අනාගතය ගැන අපි හිතන්න ඕනේ. එහෙම හිතනකොට මට නම් කියන්න තිබුණ එකක් මම බියගම උදාහරණයකට ගන්නවා කියලා. මම හිතුවා අපි දැන් අලුත් විවෘත ආර්ථිකයක් ඇති කරන්නේ. ඒ විවෘත ආර්ථිකයට අපි එකතු වෙමු. පුළුවන් තරම් දුර යමු කියලා. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා පළවෙනි ආයෝජන කලාපයේ කටුනායක ආරම්භ කරා කටුනායක දියුණු නිසා. මේක කරගෙන යනකොට මං ගිහින් කිව්වා ඔබතුමයි මට කිව්වේ මේක තරඟ කරන්න මට එක දෙයයි ඕනේ. මොකද්ද කියලා ඇහුවා මං දෙවනි කලාපේ මට දෙන්න කියලා බියගමට. සමහර කිව්වා බියගම දියුණු මදි. අපේම අය ඇහුවා මොනාටද මේක ඉල්ලන්නේ? මේකේ ප්‍රතිඵලය කුමක්ද කියලා. මොකද ආර්ථිකය විවෘත කරන මිනිස්සු ලංකාවට එනවා. කටුනායක විතරක් නෙමෙයි තව එක කලාපයක් වුවමනා වෙනවා. ඒ අනුව තමයි මේ කලාපය ඇති කරන්න තියෙන්නේ කලේ. අද බියගම අරගන්නේ බියගමයි කටුනායක තමයි දකුණු ආසියාවේ හොඳම වෙළඳ කලාප. ඒත් ඊට වඩා මේ ආර්ථිකය වෙනස් කර. මේ විවෘත ආර්ථිකයෙන් උපරිම ප්‍රයෝජනය ගත්තේ බියගම. ඉතින් මේ අපිට දැන් තියෙන්නේ ආර්ථිකය විවෘත කළා සම්පූර්ණයෙන්ම ඒ ප්‍රයෝජනය අරගෙන අපේ ජාතික ආර්ථිකයක 10 ගුණයකින් වැඩි කරන්න. බියගම ගැන කතා කරනකොට රනිල් වික්‍රමසිංහ අපේ ජනාධිපතිතුමාගේ පළවෙනි දේශපාලන මහගෙදර දේශපාලන ජීවිතයේ මහගෙදර සපුගස්කන්ධයි. මේ භූමියෙන් දේශපාලනයට පිවිසෙච්ච ඔබතුමා අද මීට එහා යන්න තැනක් නැහැ. යන්න තියෙන උපරිම තැනට ගිහිල්ලා තියෙනවා. අමතක නොවන දෙයක් තමයි ඔබතුමා ආරම්භ කරපු වෙළඳ කලාපය, ඔබතුමා ආරම්භ කරපු පොහොර සංස්ථාව. ඔබතුමා විශාල සේවාවක් කරා. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.